Solidworks Basics Part 24 එකකින් අපි කතා කරන්නේ exploded view එක ගැන. ඉතින් අපිට මම කලින් එකේදී කතා කරා අපි මේකේදී කතා කරන්නේ configurations ගැන කියලා. මම configurations ටික පස්සට දාන්න හිතුවා. ඒකට හේතුව තමයි අපි animations ඒ වගේ දේවල් ගැන මුකුත් කතා කරේ නැහැ. ඉතින් මේ exploded view එක අපිට ඕන වෙන්නේ Solidworks වලින් animations කරනකොට අපිට පුළුවන් Solidworks වලින් වගේ assembly එකේ parts වෙන වෙනම එකතු වෙන විදිය නැත්නම් assemble වෙන විදිය animate කරලා පෙන්න. ඉතින් මේ animation එක කරනකොට මේ animation එක කරන්න කලින් ඔයා exploded view එක හදලා ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් exploded view එක හදාගන්නේ මෙහෙම. අපි යමු Solidworks වලට. අපි හදපු assembly එක තමයි මේක. මේකේ මට exploded view එක හදාගන්න ඕන. exploded view කියලා කියන්නේ ඔයා ඔයාගේ parts ටික වෙන් වෙලා පේන විදිය ඉස්සෙල්ලාම හදනවා. ඊට පස්සේ ඒක අපිට කෙලින්ම animate වෙන්න හදන්න පුළුවන් කෑලි ටික එළියට එන විදියට. ඒ වගේම තමයි කෑලි ටික අය fix වෙලා නැත්නම් assemble වෙන විදියට. ඔයාට exploded view එක ගන්න පුළුවන් insert ගිහිල්ලා insert යටතේ exploded view ගිහිල්ලා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ assembly tab එක යටතේ ඔයාගේ තියෙනවා exploded view කියන option එක මෙතන. ඔයා exploded view එකට ගියපුවම ඔයාට මේ විදිහට settings ටිකක් එනවා. ඔයාට ඒ settings ටික නම් ඕන වෙන්නේ නැහැ දැනට. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ objects ටික select කරලා ඒ ටික එළියට drag කරලා place කරලා ඔයාට ඕන විදිහට හදාගන්න විතරයි. මම මෙන්න මේ nut එක click කරලා click කරොත් ඔයාලට පේනවා ඇති මේ විදිහට axis 3ක් එනවා. මේ axis 3ේ මේ විදිහට arrows තියෙනවා. ඒ වගේම තමයි rotate කරන්න පුළුවන් මේ විදිහට. ඔයාලට පේනවා ඇති මේ circles වගේ තියෙනවා. ඔයාලට කැමති නම් rotate කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් move කරන්න පුළුවන්. මම මේ වෙලාවට move කරන්න තමයි යන්නේ. මම මේ විදිහට එකක් move කරගන්න මෙහෙට. පස්සේ අපිට edit කරන්න පුළුවන් මේ ටික. මේ විදිහට මූව් වෙනවා එළියට. ඉතින් මේ විදිහට ඇන ගොඩක් වගේ තියෙනකොට ඔයා මේ එකින් එක සිලෙක්ට් කර කර එළියට ගන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් කිලිම කන්ට්‍රෝල් කී එකත් එක්ක මේ විදිහට ඔක්කොම ටික සිලෙක්ට් කරගන්න ඕනේ. ඔයා සිලෙක්ට් කරන පාට් එක මේ විදිහට බ්ලූ කලර් එකකින් පෙන්වනවා. සිලෙක්ට් කරලා ඉවරනට පස්සේ ඔයාට මේ විදිහට එළියට ගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට distance එකකුත් පෙන්වනවා කොච්චර distance එකක් එළියට එනවාද කියලා. ඊට පස්සේ මම මෙතන washers ටික මේ විදිහට select කරන්න. select කරලා මම මේ විදිහට මේ ටිකත් එළියට ගන්න. මෙහෙම කරනකොට ඔයා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ ඔයා මේ ටික ගන්නට හරියට කැඩෙන විදියට නැත්තම් අපි ඇත්තට මේ පාට් එක ගලවනවා නම් කොහොමද මේ පාට් එක ගලවන්නේ කියන විදියටම ඔයා පාස් ටික අයින් කරා නම් ඔයාට ලේසි වෙනවා. දැන් අපි නට්ස් ගත්තොත් ඉස්සලම නට්ස් ටික අයින් කරනවා. ඊට පස්සේ වෝෂර්ස් ටික ඒ විදියටනේ අපි කරන්නේ. එතුන් ඒ විදියට කරන එක තමයි වඩාත්ම සුදුසු. මේ විදියට සිලෙක්ට් කරගන්නවා.
හොඳයි. ඉතින් මේ විදිහට ඔයාලට exploded view එක හදාගන්න පුළුවන් කැලි ටික වෙන් වෙලා තියෙන විදිය අපි ඊළඟ ටියුටෝරියල් එකේදී බලමු කොහොමද මේක animate කරගන්නේ කියලා. exploded view එක හදාගත්තට පස්සේ මේක ඔයාලට okay කරලා අයින් කරන්න පුළුවන්. හැබැයි අයින් කරාට පස්සෙත් ඔයාලට මේ විදියට exploded වෙලා තමයි පෙන්වන්නේ. ඔයාලට close කරගන්න පුළුවන් exploded view එක ආයෙ පාරක් click කරපුවාට පස්සේ මේ විදියට ආයෙමත් එනවා. ඒක again exploded option එක නෝ ඒකින් exploded option එක මේ විදියට close කරගන්න. හැබැයි වගේ ආයෙමත් normal assemble කරපු view එක මේ විදියට ගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ tutorial එකේ හමු. thank you.